හදත්තේ එහෙනම් අපි ඊළඟ ඝන වස්තු බලමු මේ තුන ගෝලය 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 ඒකට ඔයාලට අඳින්න වෙන්නේ ගෝලය බෝලයක් මූර්තයක් තමයි ඉතින් අඳින්න වෙන්නේ හැබැයි අපි මූර්තයක් වුණාට ඒක ගෝලයක් නෙමෙයි ගෝලයක් කියලා හිතන්න ඔයාලට ගෝලයක් රයිට් අපි ඒක අඳින්නේ ඔයාලා මූර්තයක් අඳින්නේ ඉතින් නැත්තම් අපිට අඳින්න ක්‍රමයක් නැහැ නේ හැබැයි ඉතින් මේක ගෝලයක් කියලා නේද මතක තියාගන්න ගෝලය round head එකක් ඇත නේද මෙහෙම රවුම් හැඩයක් තියෙනවා වර්ග හතර ඉස්සරහින් දැන් හතර සිලින්ඩරය वृत्ताकार समान मूर्त दिखा तो समान मूर्त देखा कैंडला या करन ओ या then part pencil එකක් අරගෙන අපි මේක පැත්තක් පාට කරමු මේක පැත්තක් පාට කරමු पुलवा
සර් ඒක ඒ විදියටත් අදින්න ඕනද ඔව් ඒ පැත්තටත් අදින්න ඊට පස්සේ අපි එක පැත්තක් පාට කරමු නේද වෘත්තාකාර පැත්තක් පාට කරමු ඕනනම් මෙන්න මේක මැක්ුවට පස්සේ යා එක පැත්තක් කොහොම මැක්ුවාම ලස්සන සිලින්ඩරයක් වෙනවා සැමන්ටින් එකක් මතකද සැමන්ටින් එක කඩන්න කලින් ගෙනාපු ගමන්ම නේද අන්න ගෝමෙන් සිලින්ඩර ආකාරයි සිලින්ඩරයක් වගේ හැමෝම සැමන්ටින් එක මතක් කරගන්න හරි මේ වැට්ටිය මොකද මේ වැට්ටිය ඔව් බැටරියක් පුළුවන් බැටරි කැපෙන්න ටැංකිය टैंकी और समान टैंकी दिए होने अगर समान पैसा पड़ी है तो नॉलीयन वो कहते हैं अम्मा ने कहा हुआ किया ने मैं कोपे करने पुलवान බැස්සර් මේ අල්ලන අඳු කැපෙල්ල නෑ බැස්සර් අල්ලන අඳු කැපෙල්ල නෑ මම අල්ලගෙන ඉන්නේ කියන්න පුළුවන්ද අල්ලන අල්ලන්න කියලා නැතුව පුළුවන් පුළුවන් ඒක පුළුවන් නේද පුළුවන් උඹ අල්ලන්න බැස්සර් පුළුවන් ඒකත් බැහැ යට වගේම මේ බණ යට ඒ වගේම මේ උඩ හොඳට මේ මේ විදිහට වහලා තියනවනම් පුළුවන් කැමල්ටින් එකේ එහෙමනේ දෙපැත්තම වහලා තියෙන්නේ ඒ වගේ මේ මේ අර එහෙම සිලින්ඩර් පාස ඔය එතකොට බෝම්බු කටවල් නැහැ බෝම්බු කටවල් අර බෝම්බු බෝතලෝ ඔතන ඉබේ බෝතලේ මොකක්ද කියලා තියෙනවා එහෙනම් පුතේ මේක තියෙනවා මේ බලන්න වෘත්තාකාර පැත්තක් තියෙන රවුම් පැත්තක් තියෙන උඩ ඒ වගේම යටක් තියෙන මේ මෙතන එකයි මෙතන එකයි එහෙනම් අපිට ලියන්න පුළුවන් වෘත්තාකාර පැති වෘත්තාකාර පැති දෙකක් ඇත වෘත්තාකාර පැති දෙකක් ඇත වෘත්තාකාර පැති දෙකක් ඇත. එකක් රවුම් හැඩයක් තියෙද නේද? මෙහෙම. ඔව්. රවුම් හැඩයක් තියෙනවා. ඔය නම් ඒක ලියන්න පුළුවන්. රවුම් හැඩයක් ඇත. චතුස්කලය 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 හැමෝම මේක නම ලියා ගන්න මම අදින විදිහ කියලා දෙන්නම්
Thank you.
හරි සර් හරි හරි සර් දැන් පුතේ මේ අහගන්නකෝ දැන් දැන් අපි මේ පාඩම අවසන් වෙන්න හදන්න ඊට කලින් මෙතන මේ ටික අහගන්න මේකෙදී දැන් අපි මේ පිස්තූර ඇඳලාට ඔයාලා කෙතරම්දී මේ ඝන වස්තු පටලයක් තියාගන්න මොකද ඝන වස්තු පටලයක් ඔයාලා හදාගෙන තියාගන්න ඔය මම කියපුවා මොනවද ඝනකය ඝනකාභය ගෝලය සිලින්ඩරය චතුස්තරය මේ චතුස්තර ඔය කියන ඝන වස්තු ඔක්කොම ටික හොයාගන්න ඔයාගෙන මේ පටලේ තමයි තියාගන්න ඕක හැමදාම අපිට උමනා වෙනවා පාසලට උමනා ඕක අමතක වෙනවනේ පුතේ ඒක දවසක් කරමන මේවෙ පැටි මොන වගේද නේද ඒව අමතක වෙනවා ඒතොර අමතක වුණ ගමන් ටක් දාලා අපිට අරගෙන බලන්න පුළුවන් කීයක් වෙනවා මේ පහවස්සය ලක්කලත් මේව අමතක කරනවා ඒ වගේ මම කියන්නද තව එකක් පහවස්සය අය ලක්කල තාමත් සමහර අය ලක්කල ඉන්න මේවයි නම් ලියා ගන්න බැරි අය නිසයිතම් වැඩක මේ අපිට ලස්සනට අඳින්න වෙන්න ඕනේ නේද? එයාගේ මේවා ඇත්තටම තිබුණා. අ චතුස්තරයේ හැඩය තිබෙන එකක් ඔයාලා නිවසින් හොයා ගන්න. හොඳයි. පොඩ්ඩක් මම විද්‍යාව නැහැ ඒක හංගාගෙන ඉස්සක්. ඔයාලා එක හොයා ගන්න. ඔයාලා බලන්න ඕන අපකට. මේවා පුතේ අපි අල්ලල බලන්න ඕන. දැන් මේ පැත්ත මේවා මේ ඔය පැත්ත සමතලද කියලා බලන්න සමතලය කියන්නේ මොකක්ද මෙහෙම ඔව් නේද මෙහෙම රවුම් හැඩයක් නැතු දැන් මේ සිලින්ඩරේ නම් මේ රවුම් හැඩයක් තියෙන මේ පැත්ත මේ වෘත්ත දෙක නේද මෙහෙම සමතල හැඩයක් ඕව අතගාලා බලන්න ඕනේ නැතුව අහු වෙන්නේ නැහැ හරි අතගාලා බලන්න මොන වගේ හැඩයක්ද තියෙන්නේ හරි පොඩි මේක වැඩි දුර ඉගෙන ගන්නවා ඊට කලින් ඉතින් gedara gidu ඕක කරන්න පුළුවන් නේද හරි එහෙනම් අපි මේක අර පොඩි ලස්සන ක්‍රියාකාරකමක් කරමු අපි අන්තිමට නේ හරි මම එක මකරවා ආ ලියා ගන්න හැඩතල ඇසුරේ සර් ගණිතේ පොතේ මද හැඩතල ඇසුරේ නිර්මාණ මාතෘකාව හැඩතල ඇසුරේ නිර්මාණ කරන ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක් අපි හිතමු මෙන්න සිලින්ඩරයක් තියෙනවා සිලින්ඩරය උඩ සිලින්ඩරය උඩින් අපි ගෝලයක් ගන්නවා මොන සිලින්ඩරය උඩින් ගෝලයක් නේ අන්න ඒ වගේ නිර්මාණ කරන්න ඕන මොකද ඕනනම් ඝනක කීපයක් අරගෙන දැන් මේක අඳින්න සමහර ඒවා අපිට අඳින්න බෑ මේ වල් මිනිමු කරන්න තියෙන්නේ අල්ලගෙන කරන්න සිලින්ඩරය උඩ ගෝලයක් තියෙනවා දැන් මම එකක් විතරයි කරේ මොදි ඝනකුත් නේද ගන්නකෝ අර කටහඬ ඕ නිකන් අතින් ඇඳ ගන්නකෝ පස්සේ මක්කලා අඳිනක හරි මේක අඳින යන්නේ පා මොකද දැන් පොඩක් නිකන් බලාගෙන ඉන්න විතරයි හරි බලාගෙන ඉන්න විතරයි ඊළඟ අපි හිතමු මෙහෙම ගණක ගණකයක් වෙන්න තියෙනවා
ගණක කීපයක් එකතු කරලා අපි තවත් ගණකයක් මෙතෙන්ට සෙට් කරමු. ඊට පස්සේ වුණා මොබින් චතුස්පාරයක් තියෙනවා. ඔය විදිහට නිර්මාණ කරන්න. මේකට කියන අපිට උමනා වෙනව මොනවද? මේ ඝන වස්තු උමනා වෙන චතුස්තල දෙකක් ගෝල දෙක තුනක් ගෝල නම් ඉතින් අපිට හොයා ගන්න පුළුවන් නේ ගෝලය කියන්නේ ගෝලයක් හැදෙන්නේ එතකොට ඝන කාප දෙක තුනක් නේ ඊවර එකට එක තියලා විවිධ නිර්මාණ කරන්න නේ ඕනනම් අපිට ගයක් හදන්න පුළුවන් නේ ඒ වගේ දේවල් කරලා බලන්න මේක අඳිනවට වඩා කරලා බලන්න හොඳයි එහෙම ඒක කරන්න හොඳයි මාතෘකාව දැන් ලියාගෙන තියෙන අඳින්න බෑ මේක ටිකක් ඕන එකක් විතර අඳින්න ඕන නේ එකක් විතර අඳින්න මේක අමාරුයි අඳින්න කමක් නෑ අඳින්න පුළුවන් නම් අඳින්න ඒක කමක් නෑ හොඳයි ඒක අපිට මේ කරලා බලන වැඩක් විතරදී අර හැටතල මේ ගණමක් ටික අරගෙන කරලා බලන වැඩක් ඔයාලා තවඩක් තියෙනවා නම් කරන්න ඒ තමයි කාඩ්බෝඩ් වලින් මේ ඝන වස්තු පුතේ හදාන්න gider හරිද අපේ තමු මේම සමචතුරස්‍රාකාර හැඩ හයක් කපල නේද එක දෙක තියලා අරවලා ඝනකයක් හදලා ත්‍රිකෝණාස්‍රාකාර හැඩතල හයක් කපලා ඒක සමානව දෙක දෙකකින් කපන්න දැන් ඒක ඔයාලා දන්නම ඒක සමානව දෙක දෙක තියෙන දෙක ඒක සමානව ජෝඩු තුනක් නේද ඒක මේව එක දෙක තියලා අරවලා ඝනකාම්බයක් හදලා මේ ත්‍රිකෝණාකාර හැඩ හතරක් කපලා චතුස්තලයක් හදන එක දෙක දිග ආලවල නේද ඒක කරන්න පුළුවන් ගෝලයක් හදන්න පුළුවන් කොළගුලි එක දෙක තියලා නේ අම්බරල වටේ එහෙම ඒක කරන්න ඊට පස්සේ පාට කරන්න ඒ වගේ නිර්මාණ කරන්න gedaraදී ඒක හොඳයි එතකොට එහෙම කරාට පස්සේ මේ කවදාවත් අමතක වෙන්නේ නැහැ නේද කරලා බලන දරුවන්ට විතරයි මේව මතක හිටින් නැත්තම් අනේ ඔක්කොන්නේ ඔහොම කියලා මේ එහෙම වුණාම මොකද වෙන්නේ පුතේ මේවා අපිට අමතක වෙලා යන නිකම් නිසා මේවා තමන්ගේ අතින් හැදුවම කවදාවත් ඒක අමතක වෙන්නේ නැහැ තේරුණාද හොඳයි එහෙනම් අපි අද පන්තිය ගණිතය පාඩම පිටරි අවසන් කරමු හොඳයි එහෙනම් ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් දැන් මගේ